පාපොච්චාරණයක් කරන්නයි හදන්නේ. ජීවිතේ අපි හැමෝම වැරදි කරනවා. ඒ වැරදිවල බරපතලකම අනුව ඒ පුද්ගලයන්ට අප ජීවත් වන සම්මුති සමාජය තුළ යොදාගත් සම්මුතියන් අනුව දඬුවම් පමුණුවන් ලබනවා. නමුත් ඒ පුද්ගලයෝ වැරදිකරුවන් බවට පත් කරන්නේ සමාජය විසින්මයි. එවන් පුද්ගලෙක් අවුරුදු ගානකට පස්සේ හිරේ ඉඳලා නිදහස ලබලා අපිත් සමග අද කතාබහට එකතු වෙනවා. මේක හෘද සාක්ෂියත් එක කරන කතාවක්. නීතිය හැම වෙලාවකම යුක්තිය ඉෂ්ට සිද්ධ කරනවාද? යුක්තිය යනු නීතියමද කියලා ප්‍රශ්න කරන්න ඔබට පුළුවන්. නීතියත් යුක්තියත් දෙකක් කියලා ඔබට හිතේවි මේ කතාව සමහර විට අහගෙන හිටියොත්. ඒ අනුව කතා නායකයා ඔබ හඳුන්වන කෙනෙක්. තමන්ගේ ආදරණීය නැගණිය දූෂණය කරලා මරා දැමීම පිළිබඳ වූ කතාව කන වැක්කුණන් පස්සේ වරදකරුවෙක් වෙච්ච පුද්ගලයා. ඔහුගෙත් සමගයි මේ කතා බහ. ඔහුව හැමෝම අඳුරන්නේ හිතුමතේ ජීවිතේ ගැන. හිතුමතේ ජීවිතේ කඩු තුඩු මත රැඳේනා නිදහසේ රජවරු මිදෙල්ලේ ඉගිල්ලෙනා. ඇත්තටම සම්පූර්ණ නම් මොකක්ද? පටුවාගේ දොන් සමති පාල. අධ්‍යාපනය කොතරම් දුරට හැදෑරුවා? එතකොට වයස අවුරුදු 17 හිරේ යන්නේ ඇයි ඔබ? නංගී මයින් ඉස්කෝලේ ගියේ. නංගී අවුරුදු කුමාර තේරුණා. අවුරුදු කුමාර තේරුණා මේ තෑගි දෙන්න ආවේ ලොකු කට්ටියනේ. ඉස්කෝලේ ප්‍රින්සිපල් කට්ටිය එකතු වෙලා මේ නංගී වළංගිල්ල දෝෂණය කළා. ඊපද ඒවා ඔයාගන්න බැරුගේ එක පොලිසින් යට ගැව්වා මන්ත්‍රික කීමනුව. ඊට පස්සේ තමයි මේ නංගිත්ත ඉස්කෝල ගිහිලා මේ තවත් 14 පස්සේ මට කිව්වේ දෙන්න එක කුඩියට ආවේ මේ එනකම් එනකොට මේ පොලිසි ලොකු මහත්තයා කාර්කය හැලලා නංගි වැදල කාර්යයට දාන්න ගියා. ඒ ළමයා පැනලා දිව්වා කියලා. ඊට පස්සේ ඒ නංගිගේ විදිහට මම පහුදා උදේ ගිහිලා ඩ්‍රයිවර් අල්ලගත්තා. අලගෙන් ඩ්‍රයිවර්ගෙන් ඇව්වම පහුදා උදේ ඩ්‍රයිවර් වැන් ගියා. ඩ්‍රයිවර් නෑ කියපුතන නෑ. ඊට පස්සේ පොලිසිය කියලා බැලුවා. පොලිසිය ලොකු මහත්තයත් නෑ. මට එතන සැකයක් ඇති වුණා මේ දෙන්න නැති නිසා ළමයි කිව් විදියට. ඊට පස්සේ දවස් 14 පස්සේ නම් මේගොල්ලෝ ආවේ ආපහු බනුල කාර් එකක් තිබුණා. පොලිසිය ලොකු මහත්තයත් පොලිසිය හිටියා. ඊට පස්සේ මම ඉස්සර පොලිසියට ගියා. ගියාම ලොකු මහත්තයා මට අඬ ගහලා කිව්වා මේ මදුමුති බලන්නේ මේ බෙනංගි මේ කොල්ලකේක පැනලා ගිහලා තියෙන්නේ. ආයෙ එන්න එපා පොලිසියට කියලා මට කම්මුලට පාරක් ගැව්වා. අම්මට ගිහලා කියපන් කියලා මේ නංගි කොල්ලකේක පැනලා ගිහලා තියෙන්නේ. අවුරුද්දක් විතර බලාගෙන ඉන්නේ වෙයි කියලා මේ ළමු උත් එක බාර ගන්න. තාම ඕනි මොන්න කිවර නැහැ කියලා හොන් මුන් රිච් එක මං එයි කියලා. ඊට පස්සේ මං ගිහලා ඩ්‍රයිවර් වල ගත්තා. ඩ්‍රයිවර් වලගෙන ඊට පහුදා ඊළඟ ඩ්‍රයිවර් ඇයි බැඳලා ඉරලා බීපාර දෙයක් යන්නේ ඇත්ත කිපම් මරන්නේ නැහැ කියලා. ඩ්‍රයිවර් ඔක්කොම ඒ වෙනකොට ජීවිතේ කිසියම් හෝ දවසක සතෙක් මරලා හරි මොන හරි දෙයක් වෙලා තිබෙන කෙනෙක් නෑ නෑ. ඉස්කෝලේ ගිහලා විභාගීය දවස් තුනයි ඒකට. උසස් පෙළ දිලා. උසස් පෙළ දිලා. මොකද බලාපොරොත්තුව තිබ්බේ? මම බලාපොරොත්තු ඉන්නේ තාත්තා රස්සාවට යන්නේ. තාත්තා රස්සාව ඒකට මට හම්බ වෙනවනේ. තාත්තා මොකද කරන්නේ? ආබරේ කවට ගියේ. අම්මා. අම්මා ඉස්පිතාලෙ මිදිකනේ. ඒ නංගී අවුරුදු විභාගීය යන්නේ හිටියේ. නංගි දෙල නංගී අම්මගේ රස්සාවට යන්නේ හිටියේ. නංගි රස්සාව අම්මේ රස්සාව හම්බිනා නංගිට. ඊට පස්සේ තමයි මේ ඩ්‍රයිවර්ගෙන් මං ගිහලා ගම ඩ්‍රයිවර් ඔක්කොම කිව්වා. ඒ ගිනිච්ච ඇටි මේ ගිනිච්ච දිහාව ඔක්කොම කිව්වා. නංගිට එච්චරට ආදරයක් තිබිලා තියෙනවා. ඔව් නංගි මම විතරක් නේද හිටියේ මේ අම්මා ස්පිතාලේ වැඩට ගියාම දවස් දෙකේ තුනේ ඉන්නේ නැහැ. තාත්තා ගියාම මාගේ විතරක් ගෙදර ඉන්නේ. ඉතින් නංගි මයි තමයි ගෙදර හැදුනේ පොඩි කාලේ ඉඳලා. මං ඉතින් ඉස්කෝලේ යරුණත් මං වේලාවතරින් ආවත් නංගි එක්කගෙන යනවා ඉස්කෝලේට. නංගි මයි තමයි ගෙදර හුඟක් පොඩි කාලේ ඉඳලා හැදුනේ. අම්මා අන්තිමට මීගම ස්පිතාලේ මාරුණා. නංගි මේර මාරු කරගන්න ඕන නිසා. ඊට පස්සේ නංගේ ඇවුරුදු විභාගෙට ලියනකම් හිටියේ මීගමුට එන්න. ඒ ඉන්න අතර තමයි අවුරුදු උත්සවය තිබ්බේ. අවුරුදු උත්සවයේ දවස තමයි ඔබේ ජීවිතයේ ඔබගේ මේ වර්තමාන තත්ත්වයට පත් වෙන්න අරක ගහන්න පු දවස. ඔව්. ඊට පස්සේ අපි හිතුවේ නෑ මේගොල්ලෝ මේ මෙහෙම කරයි කියලා. මට
අලුතෙන් බලන ඔබතුමාගේ කතාව පරණ කට්ටිය මේක දන්නෝ. කවි කොළවලට ගියා, චිත්‍රපටවල ගියා. මම දන්නේ ඒවත් ඇත්තද නැත්තද කියන්නේ. කෙසේ නමුත් ඔබේ කතාව ගොඩක් අය දන්නෝ. හැබැයි තරුණ පරා දන්නේ නැහැ මේ කතාව. එතකොට ඇයි අවුරුදු කුමාරි වෙන්න වෙච්ච නංගි මෙහෙම කනගාටු කුර මරණයක් අත්වන තත්ත්වයට පත් වෙන්නේ? මොකක්ද මේ පසුපස සිදුවීම? දැයි දිනබු ඇමතිතුමා මේ මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මේ නෝනානේ ඔටුන දැමේ ඔටුන දාලා නෝනා ඉඹගත්තා. මේ මම ඇමතිතුමා අර මේ අවුතුමාරි රටේ දාලා මින්න ගියා. නංගේ මින්න දුන්නේ නැහැ. මේ අත දිලා තල්ලු කරලා වැන්දා. ඒකට යට ලැජ්ජා තුනේ මින්න දුන්නේ නැහැ. ඒ පාලිය තමයි ඔය පොලිසිය ලොකු මහත්තයට කියලා මේගොල්ලෝ ගත්තේ. පොලිසි ලොකු මහත්තයා මොකද්ද කියලා තියෙනවා? මේ කොහොම හරි ඉස්කෝල බිහිවලට කියලා නංගි වරන් දෙන්න කියලා. ලොකු විදුහල්පත් තමයි මම ඉස්කෝලට ගියාම විදුහල්පත් තමයි ගුවා මේ හඳා ඉංග්‍රීසි මං කියනවා කියලා නංගි නවත්ත ගත්තා. කවදක්වත් එහෙම නවත්තගෙන නැහැ. එදා නවත්ත ගත්තා. ඊට පස්සේ මං හිටියා හවස තුන වෙනකන් හිටියා. හතර වෙනකන් හිටියා. ඉඳලා මේ ප්‍රින්සිපල්ගෙන් ගිහලා වුණා. ප්‍රින්සිපල්ක අය තුනට විතර දැන් එව්වනි කියලා. තුනට විතර දෙන්නම ගියානි කියලා. මේ නංගිව නැවත ගත්තේ දැන් නංගි යාළුවත් නැවතුණා. ඊට පස්සේ තුනට විතර එමන් ගෝ ආවෙ නැහැ කියලා. ඊට පස්සේ මම රෑ හත වෙනකන් හිටියා. මේ දැන් ටිකක් වැස්සගතයක් තියුණා. මං බෝධි ළඟට ආවිලා හිටියා. රෑ හත වෙනකන් ආවෙ නැහැ. ඊට පස්සේ මං ගෙදර ගියා. ගෙදර ගිහලා ඇහුවාම අම්මගෙන් ඇහුවාම මොකෝ ආවෙ නැහැ කියලා. තාත්තා තව ආවෙ නැහැ කිව්වා. ඊට පස්සේ තාත්තා මම දෙන්නම කලුතර ඇවිල්ලා හැමතැනම එව්වා. ගාගන් බැරුවේ. ඊට පස්සේ උදේ පොලිසියට ගිහලා තමයි උදේ ඇන්ටි දැම්මේ. ඇන්ටි දානකොට ලොකු මහත්තයා අයියෙන් කෑ ගහලා කිව්වා ඒ බලපල්ලක හරි වැඩක් මේ අවුරුදු කුමාර ඊයර හොරෙන් පැනලා ගිහලා කියලා. ඊට මං කිව්වා නංගේ කවදකවත් එහෙම හොරෙන් දැන් නැහැ. යන්න උමනාවකුත් නැහැ මේ මේ මොකක් හරි මේ මේ නංගිල වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ අර නැතුන බදල නංගිත් එක්ක ඉස්කෝල ගිහින් ළමයා අපි මොකක් හරි දන්නව කියන්නේ නැහැ කියලා. අපි ගෙදරට යන්නේ නැහැ දැටි ළමයා හැංගිනවා. ඊට පස්සේ පොලිසියෙන් ගිහලා පොලිසියට කිව්වනේ ළමයා මොකක් හරි දන්නවා කියලා. පොලිසියෙන් ගිහලා ඇහුවම ළමයා පොලිසියට ඔක්කොම කියලා. මේ 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 ප්‍රින්සිපල් එක ප්‍රින්සිපල් ලොකු මහත්තයා මේම කාර්කේවිලා අරන් ගියා කියලා ඔක්කොම මේ ළමයා කියලා. ඊට පස්සේ ළමයා පොලිසියෙන් කියලා දිනා පිස්තෝල පෙන්නලා මේ උඹ විතරයි මේක දන්නේ. මේ කාට හරි කියලා දිනා බොටත් ඔය ටික තමයි වෙන්නේ කියලා මේගොල්ලෝ ඇවිල්ලා. ඒ ළමයා දවස් 14 පස්සේ තමයි මට කිව්වේ මේ මුන්දි බලයියේ මේ මට කාටවත් කියන්න එපා කිව්වා. මං බයිට කිව්වේ නැහැ මේ මේ හිතේ ධ්‍යාන ඉන්න බෑ ඉන්න බය වෙනවා. ඒක නිසා මේ කාටවත් කියන්නේ කියලා පොරොන්දු වෙන්නේ කියලා මං ඇත්ත කියන්නේ. ඊට පස්සේ මං කිව්වා නැහැ මං අම්මා තාත්තට කියන්නේ නැහැ කියලා කිව්වන් තමයි ළමයා මට කිව්වේ. ඒ කිව්වට පස්සේ මම හොයන්න ගත්තේ. ඒතර මොනවද දැනගත්තේ තොරතුරු? ඊට පස්සේ මම ගිය විදිහට මං ඩ්‍රයිවර් ගිය විදිහට ගියා. හෝටලෙට ගියා. නංගගෙන් හෝටලෙට ගියා. ඊට පස්සේ එතනින් මිනි පිට මේගොල්ලෝ අනාතිඩ්ඩට ගිහිල්ලා තියෙන්නේ. ඒතර ජීවිතුන් අතර ඉඳලා තියෙන නංගි කී දවසක් ජීවත් වුණා? 10 දවසක් ඉඳලා තියෙනවා. ක්‍රූර වද හිංසාවන් ලක් වෙලා තියෙනවා. ඒ හෝටලෙ ඉඳලා ජිප් එක ඩ්‍රයිවර් වීම ජිප් එක ඩ්‍රයිවර් අරන් ගිහලා මස්කඩ කාර් එකෙන් ඇතුලට ගියා නේද දවස් 7ක්. ඊට පෙර අදාළ කවුද පිරිස මේ 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 නංගිට මේ අපරාධ කරපු පිරිස එතකොට කී දෙනයිද? ඔක්කොම 7 දෙනයි. ඔව්. කවුද? ඒ 7 දෙනා පොලිසිය ලොකු මහත්තයයි ප්‍රින්සිපල්ුයි ජිප් එකේ ඩ්‍රයිවරුයි මස්කඩ මුදලාලි කෙනෙකුයි උළු මුළු මුදලාලි කෙනෙකුයි ඒ ගමේ හිටිය තව කෙනෙක්. එයා තමයි මේ ඔත්තු බලලා තියෙන්නේ. අපි කිව්ව ළඟමයි. එයයි තව හිටියා මේ කොච්චිකඩේ උළුමුළු පොලිසි ලොකු මහත්තයා මාසිනාගෙන. එයාගේ දෙට තමයි ඉස්සරහ ගෙනල්ලා තියෙන්නේ. මේ පොලිසි ලොකු මහත්තයා මේ දෝෂණ කළියලා මෙයා මෙබුරට බාර දීලා ගිහිල්ලා දවස් හතකට පස්සේ. ඊට පස්සේ තමයි මේ දවස් හතක් තියෙන ඉඳලා මේ ආර්ථික කට්ටිය මස්කඩම සාලි ජිප් එක ඩ්‍රයිවර් එක ගිහිල්ලා මේ වනාන්තරයට ගිහිල්ලා තියෙනවා. ඒක කොහොම හරි ඒ කට්ටියට සැක දැනගත්තා කියලා සැක හිතලා තමයි මේ නාත්තන්නේ මිනි පිටින්ට ගෙනලා තියෙන්නේ. මිනි පිටින් ගෙනලා තමයි මේ ටයර් දාලා පුච්චලා තියෙන්නේ. කන පිටි? ඔව්. ඊට පස්සේ මම ගිහිල්ලා එතන අර කූඩු ගැල්ල කූඩුවක් කරගෙන ඇවිස්සුවා. ඇවිස්සුවම මට හම්බුනේ චේන් එක. චේන් එක වුණාම චේන් එකේ සූරේ මේ සූරේ ගැලෙව්වා. ගැලුවා සූරේ ඇතුලේ තිබුණා නංගි නම. ඊට පස්සේ මම වටේ හෙව්වා. මම
නගේ පොත් බැක එක වුණාමට ඊට පස්සේ මම මන්දනේ ගත්තේ මරලා කියලා. ඊට පස්සේ මං ගෙදර ගිහලා අම්මට කිව්වා මේ නංගි නෑ නංගි මරලා දෙන්නේ. මට පොත් බැක එක හම්බුණා මේ දෙන්න ගම්බෙච්ච බං කිව්වනේ අපිච්චලා කියලා. පොත් බැක එක හම්බුණා මේ නංගි නෑ කියලා. තුන් මාසේ දාන දෙන්න ලැට්ටි කරන්න කියලා. ඊට පස්සේ තුන් මාසේ දානි දුන්නේ අපි. ඒ දිනේට තමයි ගෙලෙම ගියේ පොලිසියට. මේ ලොකු මහත්තයා දැන් මම රැඳිඳගම ඇංගිලා හිටියා එනකන් ආවේ නෑ. ඊට පස්සේ කුවරස් එකතුල ගිහලා එනකොට මේ ලොකු මහත්තයා ආව ඉස්සරහට. ඊට මං නංගේ පොටෝ පෙන්නලා ඇහුවා. මම වඳුරනද කියලා. ඊට පස්සේ ඇයි මොකද කියලා. මං වේලා දෙමින් ගිහිල්ලා එයාගේ කාමරෙට ගිහිල්ලා පොලිසිය කාමරෙට ගිහිල්ලා මේ පිස්තෝල දුන්නා කබඩේ උඩ. එයාගේ පොතරන් හයක් තියෙනවා පොතරන් හය අරගෙන මම සාක්කුව දාගත්තා. දාගෙන ඉන්න පිස්තෝල එහෙම තිබ්බා. ලොකු මහත්තයා ඉස්සරහට මං ගිහුවා මම වඳුරනද කියලා. ඇයි කියලා ඇහුවා. මං ගොම් බෙම්මගේ ගන්නත් මේක බෙරන්න තමයි මං ආවේ කියලා. ඊළඟ මන්නේ ගන්නකොට මම පැනදුල ගිහිල්ලා පිස්තෝලෙ ගත්තා. පිස්තෝල ගත්තා මම දන්නේ පිස්තෝලෙ පතර නැහැ කියලා. ඊට පස්සේ මම බෙල්ල කැපුවේ. අපර බෙල්ල තරන් ගියා මේ නාගොඩ එස්පී මහත්තයාට. ඊළඟ එස්පී මහත්තයා මුරකාරයට කතා කළාම මුරකාරුවා උදේ නම් එම්පස් එන්නේ කියලා. ඊට පස්සේ මං ගේනම් මේක මං ලොකු මහත්තයාට මන් දුන්නා කියලා දීපන් කියලා බෙල්ල දුන්නා. ඊට පස්සේ කෑ ගහගෙන ගියාම ලොකු මහත්තයා ආවා. ලොකු මහත්තයා ලොකුව මේ මම කොල්ලෝක මන්ද ඔක වෙයි කියලා මම දන්නවා. මේ ඔක බිමින් තියලා මට ඔතනින් වාඩි වෙන්න කියලා. ඊළඟ මට ඒක උත්තර දෙලා ගෙනා දුන්නා. කිලෙල ටෙලිෆෝන් වල ජීප් තුනක් ගෙනගෙන ජීප් තුනේ නඩුකාරයාගේ ගාවට. අර නඩුකාරයා කියලා නඩුකාරයාත් එක්කගෙන මම එක්කගෙන ආවිල්ලා අර බෙල්ල ඇතුලින් තියලා ගවුඩුපාරේ වැටලා හිටියේ. පොලිස් ලොකු මහත්තයා පයින් බෙල්ල නැතු ඇතුලින් ඇවිල්ලා ගවුඩුපාරේ තමයි වැටලා හිටියේ. බල බෙල්ල දෙන්න දින මගෙන් අහුව මාවද මරු කියලා මං කෝ කියලා. බල නඩුකාරය තමයි කට උතර ගත්තේ. ඊළඟ මේ මාව කවුරුතර රිමන්ඩ් කරන්න එපා කොහොනේ. පොලිසිය ළඟ ඉඳ මාත් මට හිරියට කරා කියලා. ඊළඟ මීගම එක නාවේ. මීගම තමයි නඩු වැවි. නල අවුරුද්දක් යන ඉතලා එල්ලුම් ගහරත් නියමුණා. එල්ලුම් ගහර නියමලා ඉඳලා තමයි අම්මා බලන්න ආවිල්ලන එල්ලන දවසේ. ඇවිල්ලා මේ අම්මා දන්නේ නැහැ උදේ එල්ලනවා කියලා තාත්තා එක්කගෙන ඇවිල්ලා. ඇවිල්ලා මේ නම ගිවට පස්සේ මාතෘවාල අම්මගේ මේ ඒ ටයිල්ලන්න ඉන්න සමති පාද කියලා. කියලා ඔය අම්ම මේ පපොට ගහගෙන ගහගෙන ගියා. ඉතින් එහෙම ඇදගෙන වැටුන මේ වැටුන මැරලා. ඊට පස්සේ මම බත් දෙන රැප් මම බත් කන දෙන පිනානා ආතරට කඩලා පොලිය තුලilla මම කපා ගත්තේ. එල්ලන්න යන මොහොතේද? නෑ උදේට එල්ලන්නේ අද රැ. මේ කපා ගත්තන් පස්සේ මම මෙතෙන් අත දැම්ම බඩ ඇතුළට. රස්නේ. ඊට පස්සේ මම කටේ දාලිලා හැපුවා. අපන්න වැ ඊට පස්සේ කැපුවා කැපෙන්නෙත් නැහැ. ඊට පස්සේ මම ඔක්කොම එළියට හදලා අරගෙන දාගත්ත කරේ. හරි නැත්නම් මේ ඉලගාරු කෑ ගැහුවා. ඉතල ඉන්න කාමරේ කෙනා කෑ ගැහුවා. එච්චර හිතේ හයියක් තියෙනවද? ඔව් මං කිව්වේ මං එළුම් ගාරි කියලා මැරෙන්නේ නැහැ කියලා. මම මැරුණත් මෙහෙම මැරලා ගත්තේ එළුම් ගාරි කියලා මැරෙන්නේ වැරද්දක් කළේ නැහැ කියලා මම මැරෙනවා කියලා. ඊට පස්සේ රෑ ස්පිතාල ගිහිල්ලා පැහැ කුප්පියසන් ගොල්ලිල්ල දොස්තර මහතු සමීප කළා. ඒ උදේට එළුම් ඉල්ලන්න මාතෘ ගියානේ බන්ධනාගාරෙන් ඉල්ලන්න ගියනේ. එතකොට මට තියෙන දොතර මාතෘකුව ඔගොල්ලෝ ගාවින් වල ලෙඩෙක් වෙන්න පුළුවන් ඊට කාලෙක වෙන්න පුළුවන් දැන් මගේ ගාව ලෙඩෙක් ඉඳන් මේ කවදාරි මම ටිකට් කපපු දවසක ගිහිල්ලා ඕන්දක් කරගන්න එතකම් මම දෙන්නේ නැහැ කියලා. ඊට මේගොල්ලෝ බලෙන් ගෙනාවා. ඊට පස්සේ තමයි දොතර මාතෘකුව කතා වෙලා එච්චයි කළා ජනාධිපතිතුමාට දැනුම් දුන්නේ. කවුද ජනාධිපතිතුමා? විලියම් කපල මහත්තයා. විලියම් කපල. එතකොට යා මාතලේ හිටියේ. ඊට පස්සේ මේ එල්ලන්නේ එතකොට විනාඩි 20යි තිබුණේ. ගියා කියලා දුන්නා මේ වෛද්‍යවත්ත වර්ගෙන ඉක්මනට එන්න කියලා. ඊට පස්සේ දොස්තර මහත්තයා ගාර්කේම දොස්තර මහත්තයා කියලා දුන්නා. ඊළඟ විස්තරේ කියලා මම කොමරේ ජනපතිතුමා ලේකම්තුමා ලියුම අරගෙන ආව කෑ ගහගෙන ආව එල්ලන්න එපා කියලා. ඒතකොට විනාඩි 3යි තිබුණේ එල්ලන්න. එතකොට මට 100 ආවා. දැන් විනාඩි 3ක් තියදී. ඒ 100 නේද මම දැක්කා මේ කෑ ගහගෙන එනවා එල්ලන්න එපා කියලා. ඊට පස්සේ මම තුන්ඩු කළුවල මා ගත්ත අරගෙන ආපු එහෙම මේ ටොලියට දාලා ගෙනකොට මේ ඉරකාරය ඔක්කොම බලාගෙන ඉන්නවා මගේ ඉරකාරය හිතන්නේ ඉතල තියෙන මගේ මාව එල්ල ලඟින් ඉන්නවා කියලා. මම නැගිලා අතිර ගන්න අත වෙනවනේ. එතකොට ඒ දැන් ඒගොල්ලෝ දන්නේ එල්ල නැහැ කියලා. ඊට පස්සේ එහෙම ඉස්පිතාලේ ගිහින් ඉස්පිතාලේ ඉතල මාස 6ක් විතර. මාස 6ක් විතර ආයි ගෙනව භෝගම්බරට. භෝගම්බර ගෙනල්ලා ඉඩියා ඉඳලා තමයි විත්‍යහාර අරගෙන ගලක් ඒ ගල පිටිහැරෙව. ඔව් හැරුවා මං
කම්බිගොරේ. මාස තුනක් ගියා ගල ගලවන්න. තමන් ඉන්නේ සිරමැදිරි. ඔව්. පාංගණි මැද අධාරණ කියන පයි පාංගණි උදේට පාංගණි දෙනන කන්න. ඒක මැද ඔබනවා. අමලියල ඔස්තික පුත්‍ර පුත්‍රිය දාලා පොඩ පොඩ ගිනින් දාන උදේට. එමේ මාස තුනක් ගියා ඊට පස්සේ සම්පූර්ණ ගල අයින් කළේ. ඊට පස්සේ එළිය රැලිලා උදේන සීට් එකේ ඉල්ලා කම්බියක් කමරලා කම්බිය දාලා තාපෙට දාලා පෙන්නා. ඒ පැනලා ගිහලා තමයි ඇමතිව මැරුවේ. ඇමති මොන වගේ තත්ත්වයක හිටපු කෙනෙක්ද දැන් ඒ තමන්ගේ නැගණි ඔයගේ? එයා තමයි කළුතර සෝනාවති නැති වෙච්ච ඔබේ නැගණියව. ඔව් එතකොට මේ කළුතර മന്ത്രി. ඒතර ඔබේ ඒ නංගිට අපයෝජනෙන් ලක් කරපු ඒ മന്ത്രി කොහො මේ සිද්ධියට ඉන්නවා කියලා දැනගෙන ඔබ මොකද්ද කරේ? මං ගෙදරින් ඔක්කොම මරන්න කියලා තමයි ලොකු කට්ටිය ඇදි කියලා ගෙදර ඉන්නේ ඔක්කොම මරන්න කියලා දැන් තමයි ගියේ. ගිහලා පැට්‍රෝ කැණු උතරන් ගිහලා දෙපැත්තේ මිහිලා එළියට එන එක්කලා මරන්න කියලා ගියේ. ගිහලා දොර කඩාගෙන ඇතුළට ගියාම ඉස්ලාම දැක්කේ ළමයි දෙන්නව. එමෙ තුමාගේ ළමයි දෙන්න. ඔව් ළමයි දෙන්නව. ඒ දෙන්න තු උන්ඩිලා මේ තුරුලයකට තුරුලලා බුදියානිට. ළමයි දෙන්න දැක්කම මට හිතුණා මේක ළමයි පාලි නෑනේ. ඕන නෑ කියලා මං ආවා මම තනි මල්ල ගන්නම් කියලා. මං හැරලා ආවා මුත් කරේ නෑ ළමයි දෙන්න ඉඳා. ඒල තමයි ඊට පස්සේ මම හොල්ලිලා මේ හෝටලෙට ගියේ. ඒ හොටලෙට යනකොටත් මම මේ ගැළු මේ බලෙන් ගෙනල්ලා ළමයත් එක්ක හිටියේ. ළමයත් මැරුණා මේ මාසික විතර පස්සේ කට උත්තර දීලා ඔක්කොම වෙලා මැරුණේ. ඒ ළමයත් එදාම තමයි මේ උණු මූලක වැඩ කරන ළමයෙක් මම බලෙන් ගෙනල්ලා තියෙන්නේ. ඒතර ඔබ ඔබගේ ඔබ මේ එකම විදියකට තමයි ඝාතනය සිද්ධ කරන්නේ. ඔව් එයාගේ කවන්ද හිසක් කිට්න විදිහ. දැන් එයාගේ පුතෙකුත් ඉන්නවා මේ ඇමති කෙනෙක්. දැන් දැන් ඉතින් එතකොට ඇමතිවත් ඝාතනය කළා හිස අරගෙන ගියාද? ඔව් අන්දනගම මම හිත අරන් ගිහලා දුන්නා පොලිස් අධිකාරියට. ඒ විදිහට අනික් අයවත් ඔබ ඝාතනය කළා? ඔව් අවසානයේට ඔබ එතකොට මේ හැම වතාවකම ඔබ එක් පුද්ගලයෙක් ඝාතනය කරනවා ඔබ හිරේ යනවා. ඔව් ඊට පස්සේ හිරෙන් එනවා. ඔව් හිරෙන් පැනලා හත්පාරක් හත්පාරක් හිරෙන් පැන්නේ කොහොමද ඇත්තටම? ඒක හරි ප්‍රශ්නයක් නේ ලංකාවේ. ඔව් මම එක දරක් මාර්සිරත් එක පැන්නා. මාර්සිරත් දෙපාරක් පැන්නා. එක දරක් මේ කාර් එකේ ගිහිනකොට සාගිනකොට ත්‍රිපාල මට ඇහෙලා කිව්වා මේ හිතපතේ මගේ නඩුව නම් ඔප්පුණා. මේ තීන්දුව එළුඟස් තමයි මේ හෙට තීන්දුව දෙන්න තියෙන කියලා. ඊට පස්සේ මාව එදා භූගම්බර ගේනවා. ඉතින් පහු දවුදේට භූගම්බර ගේනවා අනුරාධපුර ඉඳලා. ඊට පස්සේ ත්‍රිපාල කිව්වා මේ එතකොට බන්දනාගාර වෑන් වාහන තිබුණේ නැහැ එච්චර. ගෙනියන්න කෝච්චියේ බස් වල තමයි ගෙනියන්නේ. එදා මේ ටවුන් එකෙන් කාර් එකක් ගෙනල්ලා කුලියට කාර් එකේ තමයි ගිහින්නේ. මමයි ලයන්ලුයි අලු කිනේ ලයන් කියලා ත්‍රිපාලගේ. ලයන්ලුයි මමයි රවිටිය මේ මාර්ගම සොරීරි පිටේන කියලා. එයාගේ මේ ඇඟිලි ඇඟිලි මේ දෙක විතරයි තියෙන්නේ මේ හරි මේ නෑ බෝම්බ බෝම්බකට අවුලා. අපි හතර යන තමයි ගෙනා. ඒ ගෙනා තමයි මාතුළු ගහලා කාර් එකත් අරගෙන මල්ලොත් වේ ගාවදි පොඩි දෙනෙක් ගාලා රයිපල් දෙකක් අරගෙන පැනලා ගියේ. ඒ ත්‍රිපාල එළුම් ගාරදීමකට හිර ගැතර නෑ. පැනලා ගිහිල්ලා. පැනලා ගිහිල්ලා ඉඳලා තමයි ත්‍රිපාල නැති නිසා ඒකට පුටු අයුනට පුටුවක් තියලා තමයි එළුම් ගාරදීම කළේ. ඊට පස්සේ ත්‍රිපාල ආවුණානේ හලාවත හලාවතේ දාවුණා මාත් එක්ක ආව හලාවත. ඇයිල මං කිව්වා මේ මගේ වැඩේ මම කරන්න ඕනේ කවුරුත් කරලා හරියන්නේ නෑ. මේ ඒක මගේ මේ මේ පෞද්ගලික තරහ. ඔව් පෞද්ගලික තරහ තියෙන අන්ත මෙන්න කට්ටිය මම ඒකට ගාන කැමති නැහැ කියලා මේ හෝටල් එක කාමරයක් කරන ත්‍රිපාල කාමරේ හෝටල් නවත්තලා මං ගියා. ඊළඟ කුමාරි මම මරලා බාර වෙනකොට ත්‍රිපාල අහුවෙලා මීගම හිර ගැදර. ඊට පස්සේ ත්‍රිපාල ආය අනුරාධපුරේකින් දැනේ නව භෝගම්බරගෙනල්ලා යන් පැනපුන නඩුවට අත්තු කරන්න මම ආයෙ ගින්ච පොග අනුරාධපුරේ. ඒකින් තමයි ත්‍රිපාලව මට ආයෙ හම්බුණා. එතකොට මේ ත්‍රිපාල කියන්නේ මරුසිරා. මරුසිරා ජෙඩි ත්‍රිපාල. ඒ ත්‍රිපාලේ පපියෝ ගැවි මරුවා සමග වාසී කියලා මම තමයි. දැන් ඔබේ ගහල්දී? හිතුමතේ ඒක මේ කෙරුවේ ත්‍රිපාලය. ආ මරුසිරා ඔබේ කෙක්ව ඔබ ඔහුගේ මරුවා සමග වාසී කෙරුවා. මේ අකුණු හුඟක් පොඩියට තිබුණේ. අර අමය දෙන්නේ නැදින් ලොකු උනා. ඉස්සර මෙහෙම බැලුවා මට පේනවා. දැන් පේන්නේ නැහැ. මේ ත්‍රිපාල කියපු තමයි තියෙන්නේ. එතකොට දෙපාරක් හිරෙන් පයින්නේ මරුසිරත් සමග. ආ ඊළඟ එක දැක්ක ගියා පොඩි දෙයි මායි අම්බාරි සුදයි. කොළොන්නරුවේ.
තුන්වෙනි පාර. ඊට පස්සේ පෙන්න මේ මහරින් ජීනත් එක්ක. ජීනත් නිරවනේ. ඊට පස්සේ ආයතන ගියා ගාල්ල සමනල කියලා හිටියා. නීගමි. අපි ආයතන ගියා මේ මාතුන කාලා රයිෆල් දෙකක් අරගෙන. නීගමි පෙන්න. ඊට පස්සේ ගියා ගාල්ල. අප්පාර පෙන්න ඇයි අප්පාර තංග හද දෙනවා නැරුවේ. ඊට පස්සේ එයා උදේ මත්පාර පෙන්නවා. පෙන්න හද දෙනවා නැරුවා. ඊට පස්සේ මම පෙන්නේ නැහැ. එතකොට අවසාන වතාවට ඔබ ඔබේ පලිය ගන්නේ මොන අවුරුද්දේද? 78. අවසාන පුද්ගලයා ඝාතනය කරන 78. ඊට පස්සේ පෙන්නේ නැහැ. දැන් මේ ඔබ ආශ්‍රය කරලා තින්නේ සම්පූර්ණ පාතාල නායකයෝ කියලා කොටස අපි සාමාන්‍යයෙන් පාතාල කියන්නේ මේ පාතාල වල එහෙම වැඩිදර කරපු නෙමෙයි. දැන් පොඩි විදියක ඇවිල්ලා නඩු ඇවිල්ලා විහාර මණ්ඩල ලොරිය මංගල ගාව කියලා. මිනිහා ලොරිය දැකලවත් නැහැ. එහෙනම් තරහට තමයි මේ විහාර මණ්ඩල ලොරිය මංගල ගාව කියලා නඩු දැම්මේ. පාත් එක තරහට. ඒ පොඩි ඉරේ නංගි කෙනෙක් ඉන්නවා. නංගි කඩයක් කොන්නවා. එතන තමයි ඒ විහාර මණ්ඩල කට්ටියක් එතන කඩයක් තියෙනවා. පොළොන්නරුවේ පොඩි විදියට ප්‍රශ්නේ ඒක. ඔතන මරුසිරත් නැරෙක් නෙමෙයි. නැහැ. මරුසිරත් නොදින ඉන්න දුන්නේ නැහැ. මරුසිරා මේ කොට්ටානේ දී පණපිටේ මේ ඉස්කෝලේ ගියලාවේ මරුසිරාට ගහලා දිනන කොල්ලේ. ගොම ගෙදර තාත්තට කිව්වම තාත්ත කියලා දිනා ගුටි කාලේ ඉන්න ගෙදර ඉන්න එපා. මේ ගල්ලල්ලෙන් ගණි ගහපි කියලා. ඉතින් බෞද්ධ මියා බිල්ඩ්ඩක් කරන් ගිලා ඒ කොල්ලා කපලා. කපලා ගෙදර ආම අයියා මොකද කළේ? අර ගේස්ලා දිනා මේ අඹ ගහ. අඹ ගහේ මන්ගෙන ගැව්වා. ගැව්වට පස්සේ දැන් අයියාට ගන්න බෑනේ. එයාට ගන්න බැරි කියන දේට ගහ කපලා පෙරළුවා ගෙට. ගෙට පෙරලා තමයි ගමින් පැන්නේ. පැන්න කෙලිම අඬවද පුරියන්නේ. අඬවද පුරිය තාත්ත වැඩි දිනවාද වැඩ කරේ. කියලා තාත්තට කියන මේ තාත්ත මේ අයියා මර නුසහින ගැව්වා කියලා. ඊපස් කියන දින නිකන් ගන්න යන මම මොකක් කරන්න ඕනද කරන්න නැති කියලා. ඊපස් තාත්ත කියනවා කමන්නේ අම්ම මෙහෙට මම උඹට කන්න බොන්න දෙන්නම් කියලා. ඊපස් කියන දින එහෙම බෑ මේ තාත්තගෙන් අම්ම කරගෙන ගන්න බෑ මම අම්ම කරලා තාත්තට කන්න දෙන්න ඕනේ වයිසෙන් කියලා. තමන් යර බැනි මුත් ගාගෙන ස්ථානෙකට එන්නේ කුලිය උස්සන්නේ නාටම් බෙඩ කරන්නේ. ඒ නාටම් බෙඩ කරනවා එතන ඉන්න නකරන් කෙනෙක් කියන්නේ. මිනිහා ගාන සිරිපාට ඔබ කොහෙන්ද මේ ආවේ කියලා. එයා තමයි වැඩ කරන කට්ටියට අර සල්ලි බුන් එහා දුන්නාම අන්දවට පඩි දෙන්නේ. ඊට පස්සේ සිද්ධින් තමයි ඔක්කොම ඒ ලයින තමයි බෙර ගන්නේ. ඉතින් මම ලයින පොකට් ගන්න පුරුදු කරන්නේ. මේ දෙක ගන්න මාස්ටර්ක. මේ පොකට් එක ගාලියද ස්ටෑන් මයිල් ගාන්නේ නකරන් ගේ පුස්කට තමයි. ඒකත් ආයි දෙන්න ඕනේ කියනවනේ. ඊට පස්සේ දෙන්න කියලා ඉල්ල කාර් එකක් ගෙන යන කාර් එක දෙන්න යනකොට ආයි මාස්ටර්කින් ඒ පස්සට ගහනවා. ගාවිල්ල තමයි රමෙන් ගාව හම්බ වෙන්න යන්නේ අරක්කු බොන්න. ඒක ඒ බොන්න ගිහිල්ලා තමයි එතකොට සිරිපාල් බොන්නේ නැහැ. අර මේ ලැනල් එක තමයි යන්නේ ලැනල් බොනවනේ. ලැනල් එක නිකන් යන්නේ ලැනල් බොන්න නිසා. ඉතිහාස කතා ගොඩක් තියෙනවා. එතකොට මරුසිරා කියන පුද්ගලයා අදාළ පුද්ගලයා එතකොට හොඳ පුද්ගලයෙක් කියලා කිව්වා. එතකොට හැබැයි ඔහුට කවදාකවත් හිරේදී ඔව ඝාතනය කරන්න බැරි තත්ත්වයක් තිබ්බා කියලා නේ කියන්නේ. ඔව්. එතකොට කොහොමද ඔහු එල්ලලා මැරුවද? මේ මරලා එල්ලුවේ. මරලා කොහොමද ඔබෙන් ප්‍රශ්නය කරලා දැන් අදටත් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් ඔබ එහෙම කිව්වොත්. නෑ මම හිරගද්දි සාකි දුන්නා. මේ කොහොමදත් නෑ එල්ලගුව දන්න කට්ටිය ඉදිරිපත් වෙන්න කියලා. ඊට පස්සේ මම කිව්වා මම උසගෙන කියලා දුන්නොට දැම්මි කියලා. කොහොමද එහෙම කරන්නේ? ඉතින් ඔහු ශක්තිවන්තෙක් නම් කොහොමද මරලා එල්ලන්නේ? නිදිපති දිල මැරි. අන්තිමට කිව්වා මේ නිදිපති එකතු කරලා බිව්වා කියලා. ඉතින් නිදිපති එකතු කරන්නේ ඉතකද එහෙම නිදිපති දෙන්නේ නැහැ. මේ දෙන පෙත්තත් දොස්තර මහත්තය ළඟින් දෙන්නේ ඒක එවලම බීලා පෙන්නලා යන්න ඕනේ. නිදිපති එකතු කරන් දෙන්නේ නැහැ. ඒගොල්ලෝ කිව්වා නිදිපති එකතු කරලා බිව්වා කියලා. නිදිපති එකතු කරන්නේ එහෙම නිදිපති දොලක් හම්බෙන්නේ නැහැ. ඇත්තටම කොහොමද ඒක මැරුනේ? ඉන්නේ ඉරිපාරේ කෝපිල්ලුව බොන්න. කෝපිකට නිදිපති දොලක් කුඩු කරලා දාලා දුන්නා ලාගටිල් කියලා. අර විශ්වාස නැන පෙට්ටි වගේ තිබුණා ඉස්පිතාලේ. ඒ වදමයි දාලන්නේ ඒ ගාලේ නිව්ටන් කියලා ඇටෙන්ඩන්ට් කෙනා තමයි ඒ නඩුවට සාකි කිව්වේ. මිනිහා කිව්වා මිනිහා පෙට්ටි වෙනදලා කුඩු කරලා දැම්ම කාටද කියලා දන්නේ නැහැ කියලා. පස්සේ තමයි කියලා දැනගත්තේ මේ සිලිපාට කියලා. මේ මිනිහා අන්තිමට ගොඩ ගත්තනේ. ඒක දොස්තර මහත්තයා මට පෙන්නුවා මේ ළඟදී සිලිපාට ඇටදකි ඔළුව. සාම කියන ගාලේ කරාපිටි ලොකු මහත්තයා. කවුතුකකාරේ එයා විදිනවා විදු කුමාරතුංග මහත්තයා කෙක් ගත් ටික තියෙනවා ප්‍රේමදාස මහත්තයාගේ සෙරපුදක තියෙනවා තව කෙනෙක් ඔඩෝසක් තියෙනවා ඒ ප්‍රසිද්ධ නඩුවට සමන් කුමාර
එයාගේ අර සපත්තු දෙක තියෙනවා. ඒක ලේත් පටියක් නැහැනේ. ඒක අරන් තියලා තියෙන එක. අපි නංගේ චේන් එක තියෙනවා. කොහෙද තියෙන්නේ? ඒ කෞතුකාගාරය තියෙනවා මේ බන්දනගාර. නෑ කෞතුකාගාරේ මේ ඉනි කාමරේ. ආ. මේ පරණ නඩුවල ඒව එකතු කරලා තින්නේ. ප්‍රසිද්ධ නඩුවල. එතකොට දැන් මේ හිරගෙදර ගියපු කාලවකවානුවේදී කී දෙනෙක් ප්‍රසිද්ධ චරිත වගේ යන අවුරුදු හත් දැකින්න කවුද ඔබත් එක්ක හිටපු දැන් ප්‍රසිද්ධ චරිත? ප්‍රසිද්ධ චරිත කියන්නේ මර්දන් කරෝ යකඩියා, කීනා, ගාල්ල සමනලයා, මාරුදීරා, පොඩි විජේ, දැන් ඉන්න කටිය සමයන්. සමයන්ුත් හිටියද ඒකට? සමයන් ළඟදී ඇවිල්ලා ගියානේ. ළඟදී හම්බුණා මට. ළඟදී කියන්නේ? මැරෙන්න දවස් ගානේ ඉඳලා. කොහෙද? කළුතරනේ. කළුතර මොකද යන්නේ? මාව ගිහින් කළුතර. මම මේ හතරෙන් දැන් සම්පූර්ණ නිදහස් කළේ. ආ. මේ ගෙවිච්ච හතරෙන්? ඔව්, සමන් ගම වෙන්නේ මේ ගම ඇවිල්ලා මේ පොළොන්නරුවේ. ආ. ඒතර ඒ ඉතිස්සල සම්පූර්ණ නිදහස් කළා තිබින්නේ නැද්ද? නැහැ. මේ මං ඒතර හිටපු ජනාධිපතිතුමාට දෙන්නේ මේ දවතුම. නැහැ, සමන් නිදහස් කළා. නිදහස් කරන නඩුකාරයා කිව්වා යවන්න එපා කියලා. ගියොත් සනීප කරගන්නේ නැහැ කියලා. හිටියා වගේම මේ සනීප කරලා යවන්න ඕනි කියලා. දැන් මේ කොහොමද මට තේරෙන්නේ නැහැ. මට අපහැදිලි තැනක් තියෙනවා දැන් මේ. ඔබට දැන් නිදහස ලැබෙන්නේ දැන් ඔබ සිර දනුම සම්පූර්ණ විඳින්නට තිබ්බ අවසන් වෙන තිබ්බ 2039. 2039 සිර දනුම විඳලා අවසන් වෙන තිබ්බ කෙනෙක් කොහොමද වෙලාසෙ ඉන්නේ? එහෙනම් වාලුනගලක් කොහෙල්ලා මරන්න නැත්නම් නිදහස් කරන්න කියලා. වාලුනගල උපවාස කරා. ඔව් උපවාස කරා. මතකයි. මම ප්‍රවෘත්ති වාර්තා කළා. ඔව් ඊට පස්සේ මේ කීයේ වෙන්නව ජීවත් කරන්න බෑ අමාරුයි කියලා. වාලු උඩින්නකොට මං හිටියන් තවත් ඉප්පා දැන් තවත් 15ක්. ඊවාදේ මයින් මාත්‍ය කොමෙන් හරින්නකොට මේ කීයේ මේ පච්චි දැකලා. ඉතුමතේ ජීවිතේ කියලා. මයින් මාත්‍ය මතකයි මේ මයින් මාත්‍ය මගේ කාමරේ හිටියේ 84. 84. ඔව්. ඒකෝරේ ඇඩ්වර්ට් කෙනෙක්. මේ ඊවාදේ මයින් මාත්‍ය ඇවිල්ලා මේ හෙලිකොප්ටරේ ඇවිල්ලා මාව හෙලිකොප්ටරේ දාගෙන ගිහින් හොස්පිටාලෙට. එතේ හෙලිකොප්ටරේ මහින්ද මහත්තයන් හිටියද? නෑ නෑ. ගුවන් නමුදා ගැටි. මයින් මාත්‍යගේ වෙනින් හෙලිකොප්ටරේ. ඊට පස්සේ හෙලිකොප්ටරේ ගිනහලා මම ඒක දාගෙන ගිනවා හොස්පිටාලෙට. ඉන්න හොස්පිටාලේ හිටියා අවුරුදු 8ක්. ඉතින් අන්තිමට කුලියාපිටියට ගිහිච්චා. කුලියාපිටිය හොස්පිටාලෙන් ගිහිච්චා මේ පෙරදෙණියට. පෙරදෙණින් තමයි කිව්වේ මේ මේ ජීවත් කරන්න අමාරුයි කියලා. මේ මේක දරණාරි දිවිලා තියෙන කියලා. මොකක්ද අසන හේතුව? මේ අර වාහන නොකයිද මේ දරණාරි දිවිලා ඇගුවා තියෙන්නේ. ඇයි දිවෙන හේතුව? අර නොකා ඉඳලා. දවස් 15 නොකා ඉඳලා මේක එකට ඇලිලා නරක කරා එක දිවිලා ගිහිල්ලා. ඊට තමයි මේ ඉන්දියාව ගිහිල්ලා ඉන්දියාවට මාස 3ක්. එහෙන් තමයි බටේ දැම මෙතනින් දැම්මේ. මෙතනින් දැම බටේ. ඒක දැම්මට පස්සේ තමයි කතා කරන්න පුළුවන් වුණේ. දැන් එතකොට හිරෙන් නිදහස් උනේ මේ පෙබ්‍රවාරි 4 වෙනිදා. පෙබ්‍රවාරි 4 වෙනිදා. ඒ හිටපු ජනාධිපතිතුමා ලොව නිදහස් කරේ. ඔව්. මේ මහින්ද මහත්මයා කියලා 2014. ඔව්. ඊට එතකන් ඊට පස්සේ යන්න හම්බුන්නේ නැහැ මේ නඩු කල්කෝණ යවන්න එපා කියලා සනීප කරලා යවන්න කියලා. ඊට පස්සේ හොස්පිටාලෙම හිටියේ. ඒ හිටපු ජනාධිපතිතුමා විතරද ජනාධිපතිතුරු දිර ඔබත් එක්ක හිටියේ හිරේ? නෑ මහින්ද බල මත හිටියේ අවුරුදු කමාරක්. බත්මන් ජනාධිපතිතුමා. ඔව්. ඒකෝයි කාලේ. මඩ කලපි. ඒකෝයි කාලේ. 71 72. එතුමාට එහෙම සාධාරණයක් වෙලාද නැත්නම් බරක් දක්කලද? වැරද්දක් කරන්නේ ජීපී ජීපී කරා කියලා. ජීපී කරලා. ආ එතකොට ගාමසේව. ගාමසේව හිටු. ඔව්. එයා ඇවිල්ලා තමයි චන්දිල්ලි. එතකොට ජනාධිපතිතුරු දෙදෙනෙක් එක්ක හිරපත් කාල තියෙනවා. ඔව්. එක කාමරෙදි හිටියේ. ඔව්. දෙන්නම. ඔව්. ජනාධිපතිතුරු දෙන්නම. ඔව්. දෙන්නම අඳුරන. ඔව්. පොන්නරත් හිටියා මඩකල් පිටිය මාත් එක්ක. තව කවුද හිටියේ ප්‍රසිද්ධ චරිත ඔබත්? විජය කුමාරතුංග. විජය කුමාරතුංග මාත් දෙපාරක් මම බලන්නත් ආවා. ඕන විජේරි හිටියා. සාත්පොන්සේක මහත්තයා. රජෝ කේන්ද්‍රක රෝහණ විතුමුණි. සේපාලේක නායක. සේපාලේක චන්දිල්ලෝනේ ගිහිල්ලා. ඉතින් මේ ඔක්කොම ඔබගේ කාමරේද හිටියේ කොටස්? නෑ සෙල්ලේක හිටියේ ඔක්කොම. මම තනිම කාමරේ ඉන්නේ. යාර මම පැයභාගෙ කෙලිද ගන්න එලාදී ඔක්කොම ඇවිල්ලා මම කතා කරනවා. මං කිව්වොත් එපි මාතේ උදේට ඩියුටි ආවත් ඉරගෙදට ආවත් මම එක කතා කරලා තමයි කන්තුරට යන්නේ. මම මගේ මොනවද තියෙන කියලා අහලා ඔක්කොම ප්‍රශ්න තියෙනවා කියලා අහලා කතා කරලා තමයි යන්නේ. ඔබ කවදාවත් මත්පැන් පානය කර චෝදනාවක් නැහැ. මම බීඩර් සිගරට් එකක් බීලා නැහැ. මොකද? මම බීඩර් සිගරට් එකක් බීලා නැහැ තාම. බීලා නැහැ. නැහැ. ඒතර
හිරගේ ඇතුලේ ඕ ඔක්කොම සිද්ධ වෙනවනේ ඒ සමහර. ඔව් මං කුඩුබුල් කට්ටිය එක්කත් මං තරයි. මේ ඉන්නද්දිත් ඉතිකාරුන් ගා මායක තරහ වුණේ කුඩුපස් නේද මං ඉන්නද්දි මං කුඩු බොන්න දෙන්නේ නැහැ. මුළු හිරගදට නෑ මාරිරගදට කුඩු බොහෝ කලේ කොම්පැනි ඊට ඩීලු කියලා කුඩු රජා කියලා. මිනිහා තමයි වන් ෂොට් කියලා කුඩු එක්ක මේ හිරගේ ඇතුලේ. එස්පී මහත්තයා තමයි එස්පී මහත්තයාට කාර්යයකට තරම් දුන්නා. කුඩිකුණු කරලෝරි. එයාගේ යන්නේ උදේට එනේ මහතුන්ට තේ ආරම් දෙනවා කන්න බොන්න ඔක්කොම එයාගේ යන්නේ දෙන්නේ. ලංකාවේ බන්ධනාගාර ශාස්ත්‍රයේ ලංකාවේ සාමාන්‍යයෙන් හිරගෙවල් ඇතුළත සිදුවෙන බොහෝ දේවල් අද පාපොච්චාරණයක් විදිහට අපි අහලා තිබ්බයි කියන කතාව ඇත්තට තොරතුරු වාර්තා වෙන ඔබතුමා අතින්. ඔව් මං දැන් හිරගෙවල් 18 හිටියා. ලංකාවේ හිරගෙවල් 18යි තිබුණේ එකක් යාපනයක කුඩු කළා. ඒ කුඩු කරත් අපි උඩට අරගෙන විනාඩි 5ක් විතර යන කියලා තමයි කුඩු කළේ. යාපනයේ හිටියා මං ඒතකොට හිරගෙවල් කුඩු කරනකොට. අපි 6 දිනක් හිටියා නම රියෝනේ මමයි සිංහල කට්ටිය ආයතන කෙරියා. මේ අපි ආයතනව ගත්තාට පස්සේ තමයි ඉරගේ කුඩු කරේ. කොමාරි අමුදාවට ආරංචිලා මේ ඉරගේ අපි කුඩු කරන්න එනවා කියලා. දෙමළ කට්ටිය හිටියේ අපි කොමාරි යාපනයේ ඉරගේ අපි උඩ මේ වාහන දෙකක් මාරු වෙන්න පුළුවන්. ඒ උඩට මේ හෙලිකොප්ටර් බස් වල ගිහලා අපි ගත්තා උඩට අපි ආයතනව. ඒ ගත්තාට පස්සේ තමයි යාපනයේ ඉරගේ පොළොවටම සමුද්‍රා කළානේ. අත්දැකීම් සම්භාරයක් තියෙනවා කතා කරනවා. දැන් මේ කුඩු ප්‍රශ්නේ හිරගෙවල් වල ඇතුළේ තියෙන දෙයක් නේ. ඔව්. ඒතකොට දැන් මේ ප්‍රසිද්ධ හිරකාරයෝ වර්තමානයේ බොහොමයක් දෙනෙක් කතා වෙනවා හිරකාරයෝ මෙහෙම විදිහ කුඩු ප්‍රශ්න. ඇත්තටම කුඩු මෙහෙවන්නේ කොහොමද හිරගයක් ඇතුළේ ඔබ හුඟක් ගෙන්නේ මාතුරු. දැන් මාතුම දැක් කරන්නේ නැහැ නේ. මාත එළියෙන් ඇලිලා ටෙනිස් බෝලේ කුඩු ආවේ. ඔව් ටෙනිස් බෝලේ අර ටෙනිස් බෝලේ කැලි ඉඳලා විසිකන්නේ. එළිය ඉඳලා ඇතුළට විසිකනවා ඉතින් බලන්නේ නැහැ නේ මාත්‍යාට එන්න බලන්න ඕනක ඇතුළට. ඉන්න පොම් ගහලා නෙන්නේ. ඒ කතාව කොහොමද ඔබ දන්නේ? ඒ මං බැලුව හැමදාම මේ ඔබද ටෙනිස් බෝලේ හොයාගන්න? ඔව් මං තමයි අල්ලන්නේ. පොට්ටනෝපර එන්නේ කුඩු කුඩු. කාටද? පොට්ටනෝපර. අර දැන් ඉස්පිරිතල ඉන්න බෑ කිව්වේ ළඟදී. පොට්ටනෝපර. ඔව් පොට්ටනෝපර. ඒ නෝපර. ඔව්. අසරත්තම් මේ පිටි මාත්‍යා මරි. ඔව්. එයාට තමයි බෝගම්බර කුඩු ආවේ. කොහොමද එන්නේ? ඒ බෝලේ තමයි එන්නේ ටෙනිස් බෝලේ. හැමදාම ටෙනිස් බෝලේ. එළිය ඉඳලා විසිකන්නේ. එළිය ඉඳලා විසිකන්නේ අතුල්ට ඇවිල්ලා අරන් දෙනවා. මාත්‍යාද? කවුද අරන් දෙන්නේ? මාත්‍යාමයි. ඒ දාන මාත්‍යාම එයාට එන්නේ මුළුමනින්ම ඕලගේ ඇතුළට ඉරගේ ඇතුළට කොහොමද අල්ලලා දුන්නේ? ඒ අමුදාන් ඇල්ලුවා. ජම්පර අඳලා අම්මගේ කට්ටියල එළිනොත් දෙන්න එක තමයි අතුළු දෙන්න එක දැම්මා. ඔබද විස්තරය කිව්වේ මෙහෙම එනවා කියලා. ඔව්. ඒ පිටමත තමයි අමුදා කට්ටිය දාලා අල්ලගත්තේ. ඒ මාත්‍ය නුවර පොලිසිය මාත හයත්‍යාවෙන් ඉතියා ප්‍රශ්න කර කර. දැන් නඩුව තියෙනවා. වැඩ නැහැ දැන්. දන්නේ කොහොම සිද්ධිය කියලා. එතකොට දැන් ওই කුඩුකා කුඩු විකුණන කට්ටිය අපි කියන්නේ කුඩුකාරයෝනේ. ඔව්. එතකොට කුඩුකාරයෝ ටික තරහ වෙන්නේ නැද්ද ඔබතුමත් එක්ක මේ? මායික තරහයි. ඔව්. තරහයි නේ ඉරකාරයෝ මායික හොඳයි නේ. ඔව්. ඒකින්ද මට මුකුත් කරන්නම් වෙන්නේ. මට මොනවා කරන්නේ? කිසිමලත් ඉරකාරයෝ ඩකල් ඇහිලා කියනවා මේ මෙහෙම කියලා. එතකොට මේ කුඩු කියන එක වසංගතයක්ද ඇතුළේ කුමාරම කියන්නකෝ ඒකේ කතාව ඇත්ත කොහොමද ඒක වෙන්නේ මේ කුඩු කොහොමද ඒක විඳින්නේ කොහොමද ගන්නෙ කොහොමද මට තේරෙන්නේ නැහැ මේ කතාව මොකද මම ඇලි ඉන්න කෙනෙක් කුඩු ඉතින් සමහර මාත්තු ඉන්නවා දැන් නම් ඔය ටිකක් මේ පොළඹ වැලි කඩයි මේකට ටිකක් කුඩු ටිකක් අඩුයි මොකද අර හමුදා වෙනදා ලීටින් නිසා නැත්නම් මාත්තු තමයි ගෙන්නේ මාත්තු මට චෙක් කරන්නේ නැහනේ එතකොට දැන් මේ කුඩු බොනවද ඇතුළේ ඉන්න කට්ටිය? ඔව්. මොකද කොහොමද ගන්නේ කොහොමද කියලාද විකිනන්නේ ගන්නේ කොහොමද? ඒ දැන් තියෙන කුඩු පැකට් රුපියල් 10යි. ඒක මේ කන් ඇන්දෙන් එකක්. ඒ ගිනි පුර හතරට බලලා ඒකෙන් එකක් තමයි දෙන්නේ මේ රුපියල් 500ට. ඊට සල්ලි දීලා ගන්නවනේ මිස්සු. ඇතුළේ ඉන්න කට්ටිය. ඔව්. සල්ලි එන්නේ කොහොමද? සල්ලි ගන්න ගන්නවා දැන්. ගියවලුනි මාත්‍යර කියලා. මාතර භාගයක් දෙනවා එයා භාගයක් ගන්නවා. ආ එනේ සල්ලි වලින් භාගයක් දෙනවා. භාගයක් ගන්නවා මහත්තයා මාත් ඉරකට භාගයක් දෙනවා. ඉතින් ඔබ කියන්නේ ඉතින් ලංකාවේ මේ 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 සිදුවීම් ඔක්කොම බන්ධනාගාර නිලධාරීන් මේ හොර වැඩ ඔක්කොම කරන්නේ. ඔව්. ඈ? ඔව්. හැමෝම මෙහෙමද? ඔව් උඟක් කට්ටි ඉන්නේ එහෙම තමයි. හොඳට ඉන්නවා. හොඳ කට්ටි ඉන්න දැන් ඔය ඉන්න ලස්සන ගම් බිමුලතර මාත්‍ය කියලා කොහොමද අස් මාත්‍ය? එයා 82 එයාගේ පොඩි දෙන මාත්‍ය කියලා. ආපදාගෙන බදුලි ලැබලා මන් තමයි යට කියලා දුන්නේ. දැන් එයා අද අදවත් කියන දැන් එයා තමයි මම
නම් මේ පෙරේද පණුව දම ගියා හම්බෙන්න. එයා අදලත් කියනවා මේ ලංකාවේ හොරු මංකොලකාරයෝ තාත්තා අල්ලනවා, අම්මා දන්නම් කොන්න මම බලා ගන්නවා කියලා. එයා දැන් හිරගෙදර ඔක්ක. තාත්තා පොලිසිය ඔක්ක. අම්මා නඩුකාරයා. හොඳ කට්ටියක් තියෙනවා. එයා හිරගන්න ගහන දෙන්නේ නැහැ. සද්දයක් ඇහුණාත් බත් එක කට්ටිය දාලා දුවනවා. එයා කියන්නේ මේ උසාවියෙන් දඬුවම් කරලා එවන්නේ අපිට තියෙන්නේ මේ හොඳට ආරසා කරලා සමාජයට හොඳ මිනිහෙක් කරලා සමාජයට බාර දෙන්නේ එකයි කියලා. ඉතින් ඒක වෙන්නේ නැහැ නේද ගෙදර? ඉරගෙදර අත්දැකීම් කොහොමද ගෙවිච්ච කාලේ? අත්දැකීම් මේ ලංකාවේ ඕන මංගලක සෑම කෙනෙක්ම ආශ්‍රය කළා. දැන් මේ කියනවනේ දැන් මේ කඩුවෙල සමෙන්වත් ඔබම වුණා කිව්වනේ. ඔව්. ඒතර සමයන්ලා ඔය කියන අංගොඩ ලොක් කළා. අරගොල්ලෝ මේගොල්ලෝ ඒගොල්ලෝ හම්බුණාද ඔබට? හම්බුණා මොනාරි. ඉතින් ඒගොල්ලෝ ආවුදෝල ඉන්නේ. මං ආවුද පාවිච්චි කරේ නැන්නේ. තණ්ඩිද ඒගොල්ලෝ? තණ්ඩි කියන්නේ ආවුදක් අතර ගත්තොත් පාතාලි කියලා ගන්නෑ. ආවුදක් අතර ගත්තොත් ඉතින් එමින ආවුදේ අතර ගන්නවමනේ. ආවුදක් අතර ගන්න ඉතින් මකයි බලාපොරොත්තුවක් ඇතුවනේ. තණ්ඩි කියලා නැහැ. ඔව්. ඉතින් පාතාලිව නැහැනේ. පාතාලි නැහැ. ඉතින් ඉරගේ අතුරටම කවුරුත් පාතාලි කඩින් නැහැනේ. ඔව්. එළිය තමයි පාතාලි කියන්නේ. ඉරගේ අතුරට ආවට පස්සේ කවුරුත් නැහැ පාතාලි කඩේ. ඇතුළේ ඉන්නේ ඔක්කොම සල්ලි. ඔව්. දැන් ඔක්කොම ඇවිල්ලා ඉතින් මගේ ආශ්‍රය කරලා දිනවා. මං ගොත හොන්දයක් අහනවා. ගරු කිරීමක් වශයෙන් ඔව්. තොට දැන් මේ දව වන්ජොත් ෆෑන් මීගම කිරගෙද දොතුන් ගාතර දෙනකම නරුවනේ මේ යාළු යුද්ධ එච්ච කට්ටි මට විතරයි මුල් කරන් බරුවේ ඉතින් මං කිව්වොත් ඉරකාරෙන්ට මේ මං කිව්වොත් මේ කැලියොත් වෙනනම් වෙන්නේ මම අවුරුදු 41 එකක් හිටියේ 41ටම මං ඉරකාරු එක තමයි හිටියේ ඉරකාරු මං කිව්වොත් හොන්දයක් අහනවා මං කොහොමද අතුමාට මස් ඉරකාරු කන්න දෙන මස් හොද්ද දෙන්නේ මසොද්දේ මුනෝදලා පෙන්නවා. මේව තමයි ඉරගන්න කන්න දෙන්නේ කියලා. එච්ච වැඩක් නැහැ කියන්නේ. ඔව්. තනිකර වතුර. මාතුරු ගේනවා දෙන මිනිස් ටික ඔක්කොම. මේ පාපෝච්චාරණය කලේ ජීවිතාන්තය දක්වාම සිරදනුවම් නියමුණු මිනීමරුම් චෝදනාවට ලක් වෙච්ච නමුත් අවසානයේ ජනාධිපති සමාව ලබලා එළියට ආපු පුද්ගලෙයි. ඔහු ජනාධිපති සමාව ලබන්නේ ඔහුගේ හොඳ කල්ක්‍රියාව කාලයක් සිටීම හිටපු ජනාධිපතිරයා සමග සහ එක සිරමැදිරියේ සිටීම සහය කියන කාරණා ඔක්කොමත් එක්ක ඔහුගේ පාපෝච්චාරණය තුළ ලංකාවේ නීතිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන සම්බන්ධයෙන් දේශපාලනය සම්බන්ධයෙන් ඒවායේ ජරාජීර්ණත්වය සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් වුණා. ඔහු සාමාන්‍ය පුද්ගලෙක් විදිහට මේ දේවල් හෙළිදරව් කරේ ඔහුට ගොඩක් හිතේ කැකෑරෙමින් තිබුණු දේවල් කියන්න ඕනකම තිබිච්ච හින්දා. මේක තමයි අප ජීවත් වන සමාජය පුරවැසියන් විදිහට මිට වඩා වගකීමකින් අපිට නීතිය සාධාරණය රජයන සමාජයක් ගොඩනැගීමට කටයුතු කළ යුතුව තිබෙනවා කියන එක ඔබට පසක් වෙන්න. මෙතනින් එහාට මම මේකුත් සඳහන් කරන්නේ නැහැ. සංවේදී කතාවක්, හරි වැරදි ප්‍රශ්න ගොඩක් ඉතුරු වෙනවා. හරි කවුද වැරදි කවුද කියන එකට වඩා වෙච්ච දේවල් ආපස්සට අරගෙන ආවර්ජනය කළ බලනකොට ඔහුගේ පාපෝච්චාරණය ලංකා ඉතිහාසයේ ඉතාමත් සුවිශේෂී පාපෝච්චාරණයක්. අදන් 24/7 වෙනුවෙන් තුෂාර විජේසූරිය සමග චතුර අල්විස් කොළඹගම මියුගුණාරාම. එතුමතේ ජීවිතේ කඩුතුඩු මත රැඳේනා නිදහසේ රජවරු මිදෙල්ලේ